සුරාබදු සම්බන්ධයෙන් එ දෙ පාර්මේන්තු සහහි භූමිකාවන් පිළිබඳව සවිස්තාත්මක වැඩ සටහන කළලා නීතිරි ඩක් වැඩ සටහන තුලින් එ නෙහි දිගුවක් විදිහට තමයි අදත් අපි ශ්‍රීලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ීතිසාහ නීත ක්‍රාත්මක කිරීමම් සබන්ධ කොමසාරිස්තුන් කිලක මාරසික මැතතුන්ටේරියම් කළේ ඉතිරි ටිකත් අපට පැහැදිලි කරන්නටලා අයිවන්නව හයි. අපි මුලින්ම කියෙනව දැන් ඔරතුමා කලින් වැඩසටහනනිද සහන් කලා පාර්තමේතු ිවිව නික්දානසේ ොහදකලා ඉට අයට ාථීතයකති අපේ මේ චෝදනාවක්තිය නොම සුරාපදු සම්බන්ධ තියන නීතිත්තේ වගේ හරි යල් පැනගිය හනමිටිනි දිරාපත්තුන නීති තිය නි කළේගහෙමද අතවශය එක්දස්නම්සය දොළහංක අටධරන පනත භාවිතයටාවට පස්සේ මේ වනවිට එම පනත විස හයවතාවකට වඩා වැඩි වාරගණනක් සංසෝධනය වෙලා තියෙන. එසේ සංසෝධනය වුණේ සමාජය තුළෙන් එහිතිබෙන විදිවිධාහන ක්‍රියාත්මක කිරීමදී දැක්ක සහ පෙන්වා දේන ලද යම්යම් අඩුපාඩු. ඊළඟට ඒහා සම්බන්ධයෙන් සමාජයෙන් ප්‍රතිරෝධයන් ඊළඟට ප්‍රතිපත්ති සම්පාධකයෙන් විසින් එකට එකතු කරපු නවාංග ද ඒ සියල්ල හින්ද තමයි මේ පනත මේආාකාරයට සංශෝධනය කරමින් කිසියම් ආකාරයකට විකාශනය වුණේ මේ විකාශනය වෝ කාලසීම වතරතුර ඔබ දන්න පනතක් පාලිමේන්තුවේ සංශෝධනය කරනවට වැඩිය ලේසී. ඒ පනත්තකරතියෙන විදිවිධානයක් වෙනස් නොකර නිවේදනයක් මගින් ඒ පිළිබඳ යම් යම් විදිවිධාන ප්‍රකාශයට පත් කරන්න. පනතට හනියක් නොවන පරිදි. ඒ ආකාරයට ක්‍රියාත්ම පාලිමේන්තු හරහම තමයි ඒ ක්‍රාකාරිතය සිදුවන්නේ. මුලි දල් ්‍යන්ය ක ප්‍රකාශයට පත් වන සරාබ නිේදන කි සයම් කාල සිමවක්තු ක පාලිමේතු ටයවනවා එතන සම්මතව නොදදිගකටම ක්‍රියාම කන සබඳන නත ද එක අවලංග කරන. මේ ආකාරයට සුරාබදු නිවේදන දහසකට අධික සංඛ්‍යාවක් කද වෙනකොට ඒව පාලිමේතු හෝ ඒවකට පැවිදිවස්ථාදායක මටන සභාව හෝ ඉන් පසුව තිබ පාලිමේන්තුව හෝ රාජ්‍යසේ ජාතික ඇති ිච් පාලිමේතුවේ විධ හුණුවරවල් තිබුණන ඒවා හර හා සම්මත කරගෙන ලැබෝ. එ මෙ පේ නිමොකක්ද කාලානු රපව සුරාබදු අගඥා පනතය තිබෙන විදි විධන වල යම් ආකාරයකු සංස්කරණයක් නැත්තම් පරිනාාමයක් සිද ෝච්ච බව හැබැ එහෙම තියේ දිත් සමහර සංවේදී තැන් තිබෙනවා ඒවා සංසෝධනය කරන්න උත්සුක වෙලා නෑ නිදර්ශන අපි උදහරණක කිවෝත් කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල මත් පැන් සතුව සිටීම මේ සම්බන්ධව නියෝගයේ එහෙම තියෙනවා ඒ සුරාබදු නිවේදනය එහෙම තියෙන අතර තුර පසුකාලීනව අපි අවසර දෙනවා මත් පැන් හල්වල සේවිකාවන් හැටියට ස සේවේදීමට කවරු හරි අදහස් කරනව වනම් කාන්තාව සුරාාවදු කුණ සරි ජෙන්න්ඩාල්වරයාගේ අවසරයටට එසේ යදී හැකි කියය. කාන්තාවකට ප්‍රසිද්ධිස්ථාන මත් පැන් සමඟ ඉන්ඩ බැරිද. ඒ නිවදනය ම වලංගුවවෙලා නිවේදනය තියන පන සුරබදු නිවදනයක් තිබේ හරි ඒකා වලංගුවේලාහෝ එවුණට කාන්තාවකට පුළුවන් සුරාබදු කොමසාරිස්තුමාගේ අවසරය මත මත් පැන් හලක සේවේ කර සබ කර එවිත රක්නම සුරාබදු මත් පැන් අලවිකිරීමේ බලපට්‍ර සැහෙන සංක්‍යාව කාන්තාවන් ගෙනමින් තිබෙන ඔව ඔුන්ට අයිතිය තිබෙන නීති දරයේ එවැනි බලපට්‍රයක් දරන්නට කාන්තාව කවරුවත් මුූි යිදතුවසකන් පෙත් සම කරගෙන ශ්‍රෂ්ාධි කරනයට කිල්ලන ැයි අපිට විතරක් හිම සල කන්නක. ම දන්න විදියට එක්තර අවස්ථාව එහම සිදුව වුණ මුදල් ලමාත්‍ය වවරයා ඒවකට හිටපු. ගෙනවා යම්කිසි සංසෝධිත සුරාබදු නිවේදනයක් සුරාබද්ධ අග්‍යා පනතේ ඒ තිබි ඒවකට තිබිච්ච විදිවිධාන වෙනස් කරල කාන්තාවන්ට පුරුෂ පාස්සය හා සමසේ කටයුතුළ දීමේ අයිතියදෙන්. ෂණිකවම සමාජයෙන්ආපු ප්‍රතිරෝධයන් නිසා. ඒ වහම ඉල්ලාස් කරගන්න සිද වුණ සතියක් ඇතුළතු. එස ඉල්ලස් කරගැනීම ටේරෙහිව සමාජයේ යම්යම් කණඩායම් කාන්තාවන් ්‍රෂ්්‍රාධිරණයට ගිය තවම මෙ නඩු ීන්දුව මංහිතන්ට්‍රකාශයට පත්වෙලා නැ ොහෝ ට සංවේධී කර්මයක් එක්තරා ගැන ආණ්ුක්‍රම අවස්ථාවේ මුල් සමාරම්භ අවස්ථාවන් හිදී ශ්‍රීපුරවිශෂ්‍ය භාවය අනුව පුද්ගලන්ට දෙයක්කාරයකට හැසිරීම දෙයක්ාකාරයෙකට සැලීම හුසුදුසුයි විදිවිධානය පනවන අතරම තවත් එහිම පසු අවස්ථාවකදී ස්ත්‍රීන්ට සහල් ළමුන් ගේ සුභසාධනය උදෙසා සුවිශේෂ නීති පැනවීමේ අවකාශයත් ඇති කරලා දීලතයනවා. බොහෝ විට සංවේදී අය දකින්නට පුළුවන් මේ කාර්මය කිසියම් පාශයක් මේකට කැමත දැක්වුවත් පොදුවේ සමස්ත බහුතරය වෙනුවෙන් එවැනි නීති ක්‍රියාත්ම කිරීම අයෝග්‍යැයි කියලා. ඉතිං එවැනි සංවේදී කුණු සම්බන්ධයෙන්. ගක්වෙලට නිහටවීමේ ප්‍රතිඵල හැටියට සුරාබදුවාගය පනත යටතේ කලින් පවරලද සමහර විදිවිධහන නියෝග ඒවා ඒ ආකාරයටම අදටත් තියෙනවා. ඒවා දිහා බලලා පුද්ගලයන් කියනොත් මේ සුරාබදු නීතියේ පැරණි ලක්‍ෂණ තවමත් තිබෙනවාය කියලා. අපිත් දකිනවා සමහර කීප් තැන් ගණනාවක එවැනි පැරණි ලක්ෂණ තිබෙන තැන් තිබෙනවා පිළිගන්නවා ඒ අතරම නවීන තාක්ෂණය විශේෂයෙන්ම. බතුමා මතක්කරපු ශ්‍රීලංකාරේගු දේශීයාආදාෑම් දෙපාර්තමේන්තුව හා දෙකට සඟගමී ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරැබදු පරිපානයට තාක්ෂණය හඳදුන්නාදිය යුතු වෙනවා. එසේ හඳුන්න්නා දීමෙන් අනතුරුව එක නීති ගත කළ යුතු වෙනවා. එන් පසුව ඒ තාක්ෂණයට අනුරපව කටයුතු ොකිරීම නීති විරෝධිකාරයක් බවට පත්වෙනවා. ඒ ආකාරයට බදු පරිපාලනය නීතිය හරහා ස්ථාපිත කරමින් එහි තිබෙන නවක්‍රමෝපායන් සහ ක්‍රම වේදයන්, ඉදිරියේදී රසේ නමින් දැන්ටමත ආපෘතිය පටන්ගරති administration system for accessපාම එක ක්‍රියාත්මක වුණාට පස්සේ මේ අකරට මුහුණ මූඩලා හැසිරීම අප සේවාදායකින් සමගවශය වන්නේ ෑ සියල්ලම න් Onlineන් නැතැම් මාර්ගි ගතව ඒසේවන් ලබාදීමට පිය අදහස් කරනවා.ඒය අනු අපි බලාපොරොත්තුවෙනවා සියලු කාරණා විශේෂයම මත් පැන් කර්මාන්තය සහදුම් කොළ කර්මාන්තය යෙදී සිටින ඔවුගේ සැපිවුන්දාමේ පුරාම තිබෙන විවිධ අවස්ථාවන්, එකක් එකක් ගානේ. නීක්ති විරෝධී ක්‍රියාවන්ට ඉඩකටක් නොලැබෙන ආකාරයට තාක්ෂණය හර හැසිරවීමේ හැකියාව රජයට ලැබේ කියලබ බලාපොරොත්තුවය. අපි කෙටි විරාගයක් ලබාග සුරාබදුු කමසිරිස් කපිල කුමාරසිහ මහතා සමඟරන්දී සිටි අපි තම දියරවල ඉන්නේ. දුම්කොල සාහ දුකොළ ආශ්‍රිතක නිෂ්පාදන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මකද නියාමනය මොකක්ද. කලින් තිබුණා දුකොල බදු පනත කියල පනතක් මේ දුම්කොළ බදු පනත ඒ හකාරයට ක්‍රියාත්මක වදදී සුරාබදු දෙපාර්තමේන්තුව සමස්ස දුම්කොල නිෂ්පාදනයම අධීක්ෂණය කරමින් සහනියාමනය කරමින් තිබන. ඉන් පසු හඳන්නා දෙනු ලැබවා ල් ප කිය පනතක් නිෂ්පාදන බදු විශේෂ විදිවිධහන පනත. එක මුලින් හඳනා දෙන්නල ද අවස්ථාවේද ඒ පනත ක්‍රියාත්මක කිරීමේ බලයතිවනි ශ්‍රීලංකා සුරබදු දෙ පාර්මීන්වට ඒ ඉංග්‍රීසි නම එක්සයිස් මම මුලින් මීට කලින් වැඩ සටහන කිවගේම එක්සයිස් කියන සුරාබදු නෙේ ඇතවශයම එක්සයිස් කියනට වඩාත්ම ආසන් අර්ථය සපයන වචන මාලාව තමයි නිෂ්පාදන බදු කියනක. එතකට මේ එක්සයි පේල් ප්‍රවිශෂන්ස් කියන එක්ටක යට ග මලවසේකර ික්ෂ එකක බැල්ලුවත් ඒකදන්න ඒක තියන කිසියම් ටක උපදනාව ද්‍රව්‍ය මත අයකර ලබන බත්බද එතකොට ඒ නිශපාදන බද තමයි මත් කතාවක් නෑ ඒක මත් කතාවක්නෑ මත් ලෝකෙ එක්සයිස් ටක්සස් විධ වර්ගමත අයකරනෝ එකක් තමයි මත් පැන් අනි දුම් වැට. අනිත්ක මේ මේ කාබන් ටෙක්ක මවට රතවටය කරන්න නත්තන් රෝටෝල් ටක් කිය පාරවල්ඩ ටක්සයි කරන්න මේ කාබන් ටක් කියන සංකල්පේමට පදනම් වෙලා ඒ ආකාරයට ඊළඟට ගැම්බ්ලින්න් ඊළඟට එහමනතන් පොස්ිටවෂන්ගේම. කිසියම් බහන්්ඩයකෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් සමාජයට කිසිම් මගතිදායක ආකාරයක බලපෑමක් සිදුවෙන නං. අන්නේ අගතිදායක බව ප්‍රතිපූර්ණය කිරීම සඳහා රාජ්‍යයට කිසියම් වෑබරක් දරන්නට සිදුවෙන. න්න ඒ නිසා තමයි සංකල්ප මේ වශයෙන් එවැනි බද්දක් පනෝල තියන්නේෙ එවැනි බණ්ඩහ සේවාවන් මත ඒවාට තමයි අපි කියන්නේක්සයිස් ටක්සස් නැත්තං සිංහලින්න්න සුරාබදු කියලා එක හරිහෝන් වැරදි හෝ. එතකොටට. ශ්‍රී ලංකාවේ ඒවකට දුම්කොළ සම්බන්ධයෙන් බලපටලත් තිබුණ එක ආයතනය බලපට ලබාගෙන් ප්‍රියාත්මක වුණේ සිTC කියෙන සමාගව. එතකොට ඒ අතන මුදරැව අවස්ථාවේ සිට නිමිද්‍රවය අස්ථාව දක්වා සියල්ලම සුරබත් දෙපාර්මේන්තුව අවරණය කර නි්පාදන බදු පනත පැමිණීමෙන් පසුව කිසියම් කාලසීමවකුත්තාව ඒකාරණ අවරය කර ඉන් පසුව රේගු දෙපාර්තමේන්තුව ඒ රජකාරය භාරයට දැන් සුරාබදු දෙපාර්මේතුව අමුද්‍රැවිය නිකුත් කිරීම කටයුත්ත දක්වා පමණක් කටයුතු සිදු කරනවා ප්‍රේග දෙපාර්මේන්තුව නිෂ්පාදන කටයේතුවලට අදාලා ධීක්ෂණ සිදුකරනම. අර පස්ටික් බේසිස් කර ගණන මත බදවා අයකිරීම ක්‍රියාවලිය දැන් සිදුවන්නේ රේගුව හරහා. ිලෝග්‍රම්ම බදව ඇකිරීමේ ක්‍රියාවලිය සිදුවනි සුරාබදු දෙපාර්මේතුව හර ඇතකොට ආයතන දෙකක් ඒ සඳහ මැදිහත්වෙනවා. ඒ අතරම. දිවයින්න පුරාපිහිට Bඩ නිෂ්පාදකයෙන් සිය ගැනක් සිටිනවා ඒට. අනියුක්ත වෙච්ච ප්‍රජාව ඉන්න දහස් ගැනක් රෝර්මා හකර්මාන්තයයක් විදිටඒ නියලඉන්න ඒ කර්මාන්තය අධක්ෂණය කිරීම සුරාබතුදු දෙපාර්තමීන්තුව විසින් දිගින් දිගටම සිදුකරනු ලබනවා. එතකොට දුකොළ කර්මාන්තයේ කලින්ති බිච්ච ලක්ෂණ වලට වඩා දැන් වෙනස් ලක්ෂණ ප්‍රකට කරමින් ඉවා. ඔබ දන්නවා සිකර් හැටියි ගත්තහම සිකටත් පරිභෝජනය එන්නන්න දිවයිනේ අඩුවමින් පවතිෙනවා ට සාපේක්ෂ වෙක් තර ආකාරයකට බීඩි කර්මාන්තය ලොකු ප්‍රගමණයක් මේක දකිනට තිබෙන දම මේ ප්‍රශ්නය උතුමාගේ හොටමන්න බතුමාගේදැන් අධ්‍යාපන වපසරය බැලු හම සමාජ විද්‍යාව පරාධිවිද්‍යාව නීතිය කඩාක් දවල් ගැන අධ්‍යාපනික සුදුසුකම් තියන කියෙනෙ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන්නන්නේ ඉ සිකර් බොන එක අඩු වෙලා පීඩිපොන එක වැඩිවින්නයි ක්‍රේශක්තිය අඩු වෙලාද මොකක්ති පැති කේපයක් අපි දන්නනේ බහුලතාවේ කියන එක යක් සුලභබව වෙනකොට ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙනකොට ගැ ඇක්සස් එක වැඩ වෙනකොට ඒ ප්‍රවේශ ප්‍රවේශය පහසු වෙනකොට ඒකට යාමේ හැකියාව වැඩි වෙන දෙවිනි කාරණය ඔබ කියපු අනිත්තක ඒ තමයි මිලදී ගැනීමේ හකයාාව නැත්තම් ක්‍රේශක්තිය ඒකත් ඒක. ඊළඟට සමාජයේ යට මට්ටම් වල විශේෂයම මේරකියාව නියුතුව ඉන්නෙත් සමාජයේ විධ තලයන් ගත්තහම යටමටමේ පුද්ගලේ. ඒ පුද්ගලේ ඒවැනි මට්ට මේ පුදගලයේ නතර සිකරත්සලට වඩා බහුලව්‍යාපතෝ පවතියන්නේ බිඩිබවතමයි අපිට සංඛාලය කනාත්මකෝ පෙනියන්නේ දෙකෙ නිසා ඔය කහරියට ඒ අගේ ප්‍රඩක්්ට එයාගේ අතට පත්වීමක් වගේ ඇති මේ කියන තත්ත්වය තුළ අපි උත්සාහ කරනවා ය දෙපර්තමේතුව කැටියට අප යෝජනා කරලතිය නො ඒ සම්බන්ධයනුත් දැනට කරන්නේ රෝමැටිරියල් සඳහා බදු අයකිරීමක් පමණයි ඉන් පසුව ස්ටක් බේස්න තං රරු ගන මත බද අයකිරීම සම්බන්ධයෙන් වෙච්ච යෝජනාවන් බොහෝ විට මෙදදි අසාර්ථකවන්න එක හේතුවක් වුණ ඒවා කොයි ආකාරයට අධීක්ෂණය කරන්න එක මොකද ගෘහ කර්මාන්ත මට්ටමින් නිවාස සිය දහස් ගැනක මේක යාපතුව පවතිද්දිී ඒවා අධීක්ෂණය සඳහා. ගෙදරින් ගෙදරකට යාමේ හැකයාවක් අපිට නැහැ. එක සුදු සුත් නැහැ. කොට ඒ තුළ නිලධහරන්ෙන් සමහරවිට ඒ පාශයන් වලට යම්කිසි මවිසිල නගියහැක ක්‍රියාකාරීතයක් තිබෙන්න්නටත් පුළුවන් නිලදධරන්ගේ පාශයෙන් මැ ලි නගියහැ ක්‍රියා දයක් තියෙන පුුවන් මොදක තින ප්‍රයෝගිත්වය අඩු නි. මේ නිසා තව මේ සාකච්ා මටම පවතින බොහ විට ඉදිරයේද. මකද පාලිමේන්තුවේ ගිනු කාර සභබාවත් අපය අවධානට යමු කළ තියෙනවා ඒ සඳහා බද්ධක් අයි කිරීම යෝග්‍යතාව සම්බන්ධෙන් දියේදී මංහිතන්නේ එකට සාධනය පියවක් ගැන විශේෂයම වර්මානය පවති යාර්තික තත්වත් හෙතුකොට ගැ ඉදිරියේ ද අපිට හොඳ නයාමණ කටයුත් තක් ඒ කර්මාන්තය සබන්ධනුත් සිදුකිරීම හැකාවක් ලැබ අි යලුත් විරම භ කමසාරක්ස්තුමන සාමාන්‍යය සමාජය තුල තියන ඉතාමත් සරල ප්‍රශ්නකපයක් මංන්ති නා ිගේ පේද බතුමාගේ හන්නට ඉත්‍ර රගෙනනට පලිමිනි ප්‍රශ්න තමයි මට පොල් ගහක් තියෙනවනන්න. මට කිතුල් ගහක් තියෙනවනං රා අ කිතුල් තල් ගහක් තියෙනවලලා ඔ ගස්තුනෙන් එකක් තින ම රට් චුට්ටක් මැ ගන්න පුලුවන්. ඇතවශයෙන් තල් සහ පොල් දෙ හැරුනම කිතුල්රා මැදීම සම්බන්ධයෙන් ඒ තිීච්ච බිදිවිධහන්න ඉවත් කරලායි තිබෙ. තුල්පරයිකොට මන්ට මැදගන්න පුළුවන් තමන්ට එක වෙනදාම් කරන්න ඕන නන් අපිට සිද්ධ වෙනවා ඒ වෙනදාම සහහා රුපියල් විසි පහකිතමත් මඩු බපට්‍ර ාස්තුවර්ක ඇතේ ඔහු ඒ ගහ සිට මීට පනහකාරයයක් තුල ඒ කල විකර ගැනීම හැකයවත් ලබයි ලයිදවින්ේ ඕ මොලේදන් විකුණන්න වෙන්න හැබයි යම්ක සිවිියකින් ඉතරිදම් කරන්න බැරි. ප්‍රදශය බර සුරබදුතු අධිකාරිවරයග අවසර අරගෙන නිශ්චිතව නම්කරු ලබ ස්ථානක ඒක කරගැීම හකියාව තිබෙන ඒ සබන්ධය අපිට උපදෙශ ලබුණා ඒ කරමාන්තය යද අයට අනුකූලතාව දැක්වීමක් හැටියට එවැනි යම්කිසි සාහනයක් ලබාද කි සම්බන්ය කිතු සම්බන්ධය තල් සහපොල් සම්බන්ධයෙන් අපිට මේක බලන්න වෙන වෙන තාකාරයකින් ස්ථාපිත වෙච්ච ලොක කර්මාන්ත දෙකක් පවති නොමේදක ආශරිිතව යාපන දිස්ත්‍රික්කය ගත්තහම තල් රාපිලිබඳ අති විශාල. තැබැරුම් ලාක් තිබෙනවා ඒගමම බූතල්රා නිෂ්පාධන ගාර තිබෙනවා ඒ ගමන ස්කාාගාර තිබෙනවා ම මේවායේ ක්‍රියාකාරිීත්තය සඳහා මේරා ඒගලන්ට අවශ්‍ය වෙනවා දකුණු පැත්ති ගත්ත හම පොල්රාශ්‍රිව පොල්රාක රචුවපානය කිරීම සඳහා කා තැබැරුම් තිබෙනවා විනාකරින් නිෂ්පාධන ගාර වෙන තිබෙන. බෝතල්රා නිෂපාන ගාර තිබෙන ා පැස්්‍රීකරයට භාජනය කරලා සාමානන් රා බහුලෝ නොති බින ප්‍රදේශලත යවන්නට ඊළඟට වැඩමිරා ප්‍රමාණය පාවිච්චින තවශේත්‍රයයක්ත්යෙනන ඒ තමයි ස්කාගාර ස්කාගාරවලල්ට රාගෙන වහමඒ ඒක තියන ඉතිල් මධ්‍යසාරය ඒක අඩංගවතිබෙන සසු ද්‍රව්‍යවලින් ඒඉතිල් මධ්‍යසාරය පමණකු කහ ගැනීමේ ක්‍රියාවලිය ස්කාගාරවලදී සිදුවල කෙන් රාලින් අරක් රාවලිින් ඒ එන ස්ප්‍රීතු වලට තමයි කියන්නේ අරක්කු කියලා ද ද්‍රානැතින මරක්කු නැ රාවලින් මයි අරකල් කියනක නි්පාදනය කරන්නට ඕන එහමනත්ත කිසියම් එකකට අරකු කියලා කියන්න නං ද රටේ තියෙන නීතිය විදියට අවම වශයෙන් එයින් සයටට තුනක් තිබෙන්න්නට ඕන දැන්ඟ ගල්රක්කු කියලා කියෙ ඇතරම අරක්කුදි සසියට තුනයි. ඉතිරිටික ඔක්කොම අරක් ඒ වෙනත්මත් පැ ප්‍රබේදයක් හැබැයිඒට අර නම පාවිච් කිරීම දවසර ලබාදීම ප්‍රවේශයක් ලබාදීම සඳහා අරක්කු සියයට තුනක් අනිවාරම එකතු කිරීමේ නියෝගයක් පනවලතියෙන. ඒයන් උතමඒ එක අරක්කු වෙන්න. එතොට රාම් මැදීම සම්බන්ධය අනි ප්‍රදේශවල, එක ගෘහ කරමාන්තයක් ලෙස කරන්නට වශයනම් පැනි හෝහකරු නිෂපානය කිරීම සඳහකට වෙනවා බලපට්‍රම ඇති බෙනවා ඔහට ලුවන් ඒ සම්බන්ධයෙන් යතුුම් කරල කරන ප්‍රශ්නය තියෙන්නේ බොහෝ විට ආකාරයට මේ කටයුතු ආරම්භ කරණය වානිජමය වශයෙන් එක තියන ලබදයි බව දැගත්තට පස්සේ. ඔවුන් විසින්නීතියේ සමාවෙන් එහාට පැනීම. කකොට නතිත්‍රියාම රම නිලදධරින් හැටියට පියවර ගත්හම එක වාර්තා වෙන්නේ අ මුලිින්කව කාරණයට විුදධව නීතික්‍රාත්ම කිරමීම නිලධරී පියවර ගනීමක් හැටියට ඇතට එම නෙමේ අනික් පැත්තෙන් ම කැටියෙන් කිවෝත් මේක ඩයින් ඉන්ඩස්ට්‍රිය එකක් මිය යමින් පවතින කර්මාන්තයක් හැටියටයි සංකයා ලේකනාත්මක අපි දකින්න එකනරාකර්මාන්තයොල් පොල් රපවා ඔ මොකද හේතුව මේක එන්නේ පොල් ගැහහින්. ඒ සඳහා ලබාගතහි පොල්ගස් ප්‍රමාණය අඩුවමින් පවතිනවා. හෝ යොදගනු ලබන පොල්ගස් ප්‍රමාණයක් පැත්තකින් අඩුවමින් පවතිනවා. ඒක. දෙක මේ ගහෙන් මෙකනිකන් ලබාගන්න බැහැ සවිශේෂ ශිල්පීය දැනුමක් පළපුොරුද්දක් තිබෙන මදිින්න්නෙක්ගේ සහය අවශ්‍ය. අතුරක්කාදලනේ ඔ මේ මදිින් නො ලංකාවි ප්‍රමාණවත් සංක්‍යාවක් නෑ. විදේශයන්ගෙන් ආපු ශ්‍රමිකයින්ටත් දැන් මේ තියන මුදල අනුපාතික තු ඉන්දියන් රපියල් ස ශ්‍රී ලංකන් රපියල්ල අඇත ඔවුන්ට ගවන ප්‍රමාණය ඔුන්ගේ මව්බිම ඉන්දියාවේ නිසා ඔවුන්ට ඒයාආකාරයට ඉන්දී ශ්‍රමිකයින්ට ගවීම ප්‍රමාණවත් වන්නේ නෑ ඒ නි ඔවුන් හට කර්ශණය කර ගැනීම නොහැකියාවක් පවති නවා. එතකොට මේ මදින්නන්ගේ හිඟකම. හැබැයි එහෙ දෙක එහෙමම තියද ලංකාවේ අරක් මේ පොල් රාවලට සඳහතියන ඉල්ලුම හැමටම ඉදිරෙන් පවතිෙන්. ඒ නිසා තමයි අර සමහර ප්‍රදේශවල ප්‍රමාණත්මක වහ ගුණාත්මකව මහරාවල සස්වභාේ වෙනස්කිරීම සහහා පුද්ගලයෙන් පේවර අරගත්තුබවටවාර්තා වුණේ. ඒක සමහර කෘති මරා කියල නම් කරලා තිබන සමහරුවෙනත් නම්වලින් පාවිච්චි කල්ල තිබුණ කොහමවුනත් දැන් සුරාබතු පපාර්තමේන්තු හැටියට ශ්‍රී ලංකා තිහස පළවැනිවතාවට ශ්‍රී ලංකාවතුරට නිපතුුන්ල බන සියලුමමත් පැන් සම්බන්ධයෙන් ප්‍රමිතින්, ්‍ර ලංකා ප්‍රමතිකාරයන්ේ රජීරස පරික්්චක්කාර්යාය ඊල්ළඟට කොට research ිය ඊල්ඟට ශ්‍රී ලංකා ටන්ඩ්.යිත සස්ුරාබද්්‍ය පාතතු මේ ආයතන සියල්ලීම සහභාගිත්වය ඇතිව ස්ටන්ඩ ප්‍රකාශයට පත් කරමින් පවතින මේ වෙනකට තත්මත් පැන්වර්ග දෙ එකක් හෝතුුණකට පමණයි අපිට ස්ෑන්ඩ් හදන තිනෙන නිටිහදලීවරයි. අනතුරු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සුරාබදුවාක්ඥා පනතට ඒ ස්ටන්ඩස් හඳන්නා දෙන්න ඒස්ටෑන්ඩෙ සලට අනුව පමණයි එතරින් ඉදිරියට මත් පැන් නිෂපානය කිරීමට හැකිවෙන්නේ ඒ ඒ මත් පැන් වර්ගයට අදානවා මගේ අන්තිම ප්‍රශ්නය දැන් අරටීටේස්ට කියලෙක්කනෙක් කන්නවඕනේ දැන් අපි නං මොනතියක බවුවත් අපිට ඒක රහත් කොම රහයික වගේ හැබයි විේශක්ය ඉන්නවා ඕුන්ට කියන්න පුළමේ උඩටට පහතරටද වර්ගේය මොකක්දකේ. ගේ සුරාබද නිලධාරට කියන්න පුුවන්ද නම්කරන්න නැතුව සම්පලක් දුන්නොත් මොකක්ද මේ මදවමත් පැන් වර්ගේ සමමාාවෙන් මත් පැන් වර්ගේ මද. සුරාබදු දෙපාර්මේන්තේ සුරාබදු පරක්ෂක නතුරට බඳවාගන්නු ලබන්නේ උපධදිධාරෙන්න්නේ. එසේ ලබගේ බඳව වගනීමෙන් අනතුරුව ඔවුන් සුරබදු අභ්‍යාස විද්‍යාලයේදී මසාහයක පොහනුවක් ලබා දෙෙනවා.ඉන් අනතුරුව දිවයින්න පුරාහ තිබෙන මත් පැන් නිෂ්පාදනා ගරවල සේවට ඔවුන් නියුක්ත කරනු. මේ කියන කාලසීම ඇතුරදී කාර්මික සංග්‍රහයටෙස් ජී කියන පරීක්ෂණය උුන් සමතී යතුයි. එහිදී දෙපාර්තමන්තු්‍රී ටෙක්නිිකල් රෙගලන් සම්බන්ධ තියෙන විදිවිධහන සම්බන්ධින් මනා දැනුවත්භාවයක් තිබිය යුතුයි. ඊ ළටඔන් ෂේට ්‍රේටියම කරන. ෂේටත්‍රේදත් මටත් පැන් නිෂ්පාදනා ගාරවල කියන එක ලික ටේස්ටින් කියන එක ඔවන්ට අනිවාරයම කරන්නට සිදු වෙනවා. එසේ කිරීමේදී ඔන්ටේ මත් පැන් හඳනා ගැනීමේ හැකියාව ලබෙනවා ඒ හැකියාව ලැබීම මේ ප්‍රමාණය ගරු අධිකරණයන්හි පිළිගැනීමට පාත්‍රවතිබෙනවා දිවයින්න පුරා දහස් ගණනක් නඩුවලට සුරාබදුනිි ලදධහරෙන් වසර අටක අවම සේවා කාලය සම්පූර්ණ කරපු නිෂ්පාධනා ගාරවල සේවය කරපු. මීට කලින් ග්‍රහණ අතිවිශාල ප්‍රමාණයක් සිදු කරපු ප්‍රමාණවත් ආයතනික හා ප්‍රයුගක අදැකීම සසාහ දැනකින් සම විත වෙච්ච නිධරයේ බවට ඔපොකළ හැකිනම් එවැනි නිලද හරිියෙක්ට පුලුවන් වෙනවා කිසි පැනක් මයිස්ත්‍රාත්වරයා ඉදිරියේ පරීක්ෂා කරල ටේස්ට කරල ඒ සම්බන්ධය ඔහුගේ මතේ ප්‍රකාශ කර ගන විශේෂක්ෂ ක්ෂය ට ප හැට ක්ෂයගේ පන ලි පස ජන්ත යට හටේ හැකිාව ලැබීතිබෙන. යි අද ඩ සටහ හගෙනනිදනිකක් මත්තුුණාවගේද දන්නේ නෑගවන ආගික දෘෂ්ි කෝනයගින් එහම ැත්තන් එහෙම මිනුන් දැන්ඩකි මනන්නෙටපා අතිශය තාක්ෂණක සහ නයිති කරුණු කාරණනා රාශය, කොමසාරිස්තුමාගේ මාර්ගයෙන් ඔබට ඉදිරිපත් කල දැනුවත් කරන්නට අපි උත්සාහර ශලන් සුරාබද ාර්මේටවේ නීති සහ නීති ක්‍රාත්ම කිරීම. රබතු ම රස්තුම පිලිු මාරසිහ හතා ප රද යාවවට පත් වනේ අපිට ගොඩක් ේවල් කතා කරන්න තිබ. එඒතුමා බොහෝ විෂයන් සම්බන්ධයෙන් ප්‍රාමාණිකයකු වන නිසාවන් කිසි වෙත් වැඩසටහන් දෙක් පුරාවට ඔතුමාගේ දැනුම නොමසුරුවලබාදුන්නට බොමිස්තති අි ලබන සතියේදී නීතිීට ඩක් වැඩසටහන හමමස්වදයි සතය.